අද නිකිණි පුරපසලස්සක පොහොද. අපි ITN ගමයි පන්සලයි ඔබට සමීප කරන්නේ අගනුවරට ඉතාම සමීප බියගම හෙයියන්තුඩුව ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ ඉඳලා. දෙවන රාජසිංහ රජ යුගයේ දක්වා දිවෙන ඉතා දිගු ඉතිහාසයකට මේ පින්බිම උරුමකම් කියනවා. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියන බිතු සිතුවම් ඉපැරණි බෝධීන් වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේම පෞරාණික ශ්‍රී විෂ්ණු දේවාලයත් මේ විහාරස්ථානයේ විහාරාංග අතර ඉතාම ප්‍රමුඛ තැනක් ගන්නවා. රාජකීයන්ගේ නොමද අනුග්‍රහය ලැබමින් පූජනීයත්වයට පත් මේ පින්බිම වර්තමානයේ විවිධ මම්පෙත් ඔස්සේ සැදැහැවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘත වෙනවා. ඒ පින්බිමේ අසිරියයි අපි මේ සොයා යන්නේ. හෙයියන්තුඩුව ගමත් මේ විහාරස්ථානයත් අතර තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි සබඳතාවක්. දෙවන රාජසිංහ රජ සමයේදී ඒ රජුගේ හේවායින්ට කිරි සැපයූ මිග ගවයින් ගාල් කොට තබලා තිබෙන්නේ මේ විහාරස්ථානයේ නුදුරෙහි තිබෙන වෙල්ලයායේ තුඩුවක් වැනි පෙදෙසක. මිග ගවයින් හඳුන්වන තවත් නමක් තමයි හෙයියන් කියන්නේ. හෙයියන් ගාල් කළ තුඩුව හෙයියන් තුඩුව බවට පසු කලක පත් වෙලා තිබෙනවා. එක්තරා වකවානුවක මේ මීගවීන්ට වැළඳුණු රෝගයක් සුවාතට පත්වෙන්න කියලා හිතාගෙන දෙවන රාජසිංහ රජතුමා මේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ ඉදිරිපිට භාරයක් වෙලා තිබෙනවා. රෝගේ සුවාතට පත් වුණාට පස්සේ ඒ භාරය ඔප්පු කරලා දෙවන රාජසිංහ රජතුමා මේ විහාරස්ථානයත් විහාරස්ථානයේ තිබෙන පෞරාණික ශ්‍රී විෂ්ණු දේවාලයත් ඉදි කරපු බව තමයි ඉතිහාසයේ විවිධ සටහන් කියාපාන්නේ. හෙයියන්තුඩුව ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ සහ වැඩ වසන මහා සංඝ පරපුර බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ඉතාම මහඟු මෙහෙවරක් සිදු කරමින් පවතිනවා. ඒ අතර වත්මන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට ලැබෙන්නේ සුවිශේෂ තැනක්. උන්වහන්සේ මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිමත් වර්තමානයේ පිළිබඳව තබන කෙටි අනුශාසනාව මේ. මේ ප්‍රදේශයේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ප්‍රාග් බෞද්ධ ඉතිහාසයටත් වඩා දිග ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක් තමයි මේ කැලණි පුරවරේ. අපි දන්නවා මහරාවණ රජුරුව සම්බන්ධව සාකච්ඡා කරනකොට මහරාවණ රජුරුවන්ගේ සහෝදරේ ඒ විභීෂණ රජකමට පත් කළා. රාවණ රජුරුව රජකමට පත් වුණු රාගම අපි රාගම්පුරය කියලා සඳහන් කරන්න. එතකොට ඒ මහා රාවණ යුගයට අයිති ප්‍රදේශයක්. බුද්ධ කාලයට ගත්තාම බුදුරජාණන් වහන්සේ වඩිනකොට කැලණි මේ ප්‍රදේශයේ ජනාවාස වෙලා තිබුණා. මේ ප්‍රදේශයේ ජීවත් වුණු පිරිස ගත්තාම විශේෂයෙන්ම සීහ නාග ගෝත්‍රිකය තමයි වැඩි වශයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වුණේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ අධිකාරිපත්වයේ හෙයියන්තුඩුව ග්‍රාමය පිහිටලා තියෙනවා. දැන් සියනෑ කෝරළේ කියලා අපි සඳහන් කරන්නේ සීහ නාග ගෝත්‍රිකයන් ජීවත් වුණු ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ සීනා කෝරළය කියලා මුලින් හැඳින්වුවා. පසු කාලේ අද වෙනකොට සියනෑ කෝරළේ වශයෙන් හඳුන්වනවා. ඒ සියනෑ කෝරළේ අධිකාරිපත්වයේ තමයි හෙයියන්තුඩුව ග්‍රාමය පිහිටලා තියෙන්නේ. විවාහාර වර්ෂ 1634 දී මහා අස්ථාන කුමරු දෙවන රාජසිංහ කියලා නමින්
මහනුවර රාජ්‍යත්වයට පත්වෙනවා. එතුමා ලොක ඕනකමක් තිබුණා පෘතුගීසින් ලංකාවෙන් පලවා හැරීමට. එනිසා එතුමා මඩකලපුව ගාල්ල මාතර මීගමවාදී බලකොටු බිඳලා ජයග්‍රහණය කරලා ඉන් අනතුරුව විවාහාර වලස 1656 ආරම්භයේදීම මේ ප්‍රදේශයට පැමිණෙනවා 20,000ක හමුදාවක් සමග. එතුමා පැමිණලාන පස්සේ යුද්ධය සඳහා පැමිණුණක් ඒ හේවායන් ලවා මේ ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් කළා. දවට තියෙන වෙල්ලෑවල් ගත්තාම ඒවා හත් කෝරළේ වෙල්ලෑය, හතර කෝරළේ වෙල්ලෑය ආදී ඒ කෝරළ ළමින් තමයි හඳුන්වන්නේ. ඒ රජුරුවන් සමග පැමිණු අය අතර වඩු වේගමින් වඩු වැඩ කරගත්ත බවත්, කම්මල්වත්තෙන් කම්මල් වැඩ කරගත්ත බවත්, යබරොළුවෙන් යබර සැපයූ බවත්, ගවපට්ටිය සඳහා ගෙනාව ගවයෝ 4000 ගණනක්, ඒ බැඳ තිබූ තුඩුව හෙයියන් තුඩුව බවත්, ඒ ගවපට්ටියට තනකොළ කවන්න රැගෙන ගියපු ගම පට්ටිවල බවටත් පත් වෙනවා. රජුරුවන්ගේ හේවායින්ටත් ගවයින්ටත් අතිසාර රෝගයක් වැළඳෙනවා. මේ ආස්ථාවේ ගම්වාසීන් හේවායින් සඳහන් කරනවා මේ අපේ විහාරස්ථානයේ තිබෙන බෝධින් වහන්සේ හාස්කම් සහිත බෝධින් වහන්සේ නමක් හැටියට. එනිසා මේ බෝධින් වහන්සේට ළඟට පැමිණිලා බාරහාර වෙන හැටියට රජුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. එයනුව තමයි රජුරෝ මේ ස්ථානයට පැමිණ මේ බෝධින් වහන්සේ අසල බාරහාර වෙලා ඊට පස්සේ ඒ සුවතාවයට පත් වුණායින් පස්සේ විශේෂ විෂ්ණු දේවාලයත් ඒවාගේම දැනට තියෙන මහනුවරගෙට අයිති විහාර මන්දිරයත් එතුමා විසින් සකස් කරන්නට යුතුනේ. අපේ විහාරස්ථානයේ තියෙන ගොඩනැගිලි අතර විහාර මන්දිරයේ ඒ දෙමින් රාජසිංහ රජුරෝ ඉදිකරපු ගොඩනැගිල්ලක්, ඒ ගොඩනැගිල්ල දැනට ඉතුරුලා තියෙන කොටසේ බුදු පිළිම වහන්සේ සම්පූර්ණම මැටියෙන් තනලා තියෙන්නේ. ඒ සිරස්පත විතරයි ලීයෙන් තනලා තියෙන්නේ. ඒ වටේ බිත්තිවල තියෙන රහතන් වහන්සේලාගේ චිත්‍ර, ඒ වගේම අනිත්‍ය චිත්‍ර සියල්ලක්ම ගස්වල කොළ පොතු තින්තාදී ඒ දේවල් වලින් තමයි ඒ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් විහාරස්ථානයේ ඒ පැරණි බුදු පිළිම වහන්සේට අමතරව සම්පූර්ණ චෛත්‍ය රාජාන වහන්සේ, බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා. මීට අමතරව අපේ විහාරස්ථානයේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි අවස්ථාවකට සලකන්න පුළුවන් බෝධින් වහන්සේලා 28 නම අපේ බිම රෝපණය කරලා ඒ ඉදිරිපස බුදු පිළිම වහන්සේලා නෙලලා ඒ වටේට ලංකාවේ 15 වුණු 200 ගානක් රජවරු දැනට මූර්ති වශයෙන් නෙලාගෙන යනවා. දැනට 200 ගානෙන් සෑහෙන කොටසක් අපේ නෙල අවසන්. ඒ වගේ දායකත්වය වෙන කෙනෙකුට ගන්න පුළුවන් රුපියල් 15,000ක මුදලකට තමයි එම රජවරුන්ගේ ප්‍රතිමාවක් අපේ දායකත්වයේ බාර දෙන්නේ. ඒ වගේ ඉදිකිරීමක් මම හිතන ලංකාවේ කොහෙවත් එකම ස්ථානයක ඉදි කරලා නැහැ. මේ වගේ නව සංවර්ධන කටයුතු අපි රහසක් අපේ විහාරස්ථානයේ පවත්වාගෙන යනවා. ඉතාම ශක්ති සම්පන්න දායක පිරිසක්, සදහැති දායක පිරිසක් අපට ඉන්නවා. ඉතින් ඒ අයගේ සහයෝගය ඇතුව අපේ ඓතිහාසික හිියන් තුළුව පුරාණ විහාරස්ථානයේ ආගමික ජාතික ශාසනික සේවාවල් කරගෙන ආයතනය කරේ පවත්වාගෙන යනවා. ඉතින් ඒ දැක බලාගෙන හැමදාම වැඳුම් පිදුම් කරන්න පුළුවන්කම තියෙනවා මේ ඓතිහාසික හිියන් තුළුව පුරාණ විහාරස්ථානයේ. අපි ඒ සම්බන්ධ අද දක්වාම මේ සංවර්ධන කටයුතු ඇතුළු මේ හැම දෙයකටම උදව්පකාර කරන ඔබ හැම දෙනාටම අපි මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේගේ තුන්රුවන්ගේ සරණ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමතියි.